එවසරක් සපිරෙන පාස්කු ප්‍රහාරයේ ඇතුලාන්තය ජනාධිපති නේති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර් මහතා සමගස්ුභරිතිය අපරේල් විසි එක් වෙනිදා බදාදා උදැස්සෙන හතට සිංහල ස්ුදේශීය සේවෙන් දනුම ලබාග දසන තැ වඩා ඇ සුභාරති අයිපුවන් සුභ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් අදත් අපි ඔබ හමුවෙනවා සුභාරතය සංවාද මණ්ඩපෙන්. අද දෙදස් විසයකේ අප්‍රේල් විසි එක්වෙනිදා. අදට වසර දෙකක් සපිරෙන පාස්කු ප්‍රහාරයේ ඇතුලාන්තය පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. මෙහිදී අප ඔබට ඒ අමිහිරි අත්දැකීම මතක් කරනවන්නේෙමේ ඒට හා බැඳුනු ලෝක ත්‍රස්ථවාදය පිළිබඳවයි අපි අවදහනය යොමු කරන්නේ. ලංකාවතුළ මේ පිළිබඳව කතාබහ කිරීමේදී. විශේෂයෙන්ම ලෝකේම අවතානයේ එදා දවසේදී ලංකාව වෙතට යොමූුණ. මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අද දවසේදී සුවිශේෂිත වූ සිදුවීම් රාශ්ියයක් පැවැත්වෙනවා. ඒ අනුව අද රටපුරා දේව මෙහයන් සංවිධහනය කරලා තිබෙනවා. මේ කාරණත් එ එක අපි සාකච්චා කරමු කොහොමද මේ. තස්ත ප්‍රහාරය අපේ රට තුළ සිද්ධ වනේ ඒයට ලෝකයේ බලවතුන් කොහොමද සම්බන්ධ වෙන්න කියන කාරණත් එක්ක සාකච්ඡා කිරීමේදී. ලෝක ත්‍රස්තවාදය අදවනවිට අප්‍රිකානු රටවල් ඒවාගේ මැන්ද පරදිග කලාපේ ආසියානු කලාපේ බෙවින් ව්‍යාක්තවය තිබෙන සමයකයි අප මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ. මේ සාකච්ඡාවට අප ගෞරවෙන් ආරාධනා කළේ ජනාධීපති නීති අධ්‍යක්ෂ ජනරාල් ආචාරය හරි ගුප්තා රෝහණ දීර මහතාටයි. මෙතුමා සම්බන්ධ කරගන්නට ඇ මේ ෝක ්‍රස්ථවාදය පිළිබඳව සුදුසුම පුදගලෙකුට කතාභා කරන්නට සූතා නම්බෙනවා. ඔහු තමයි මහාචාරය රහන් ගුණරත්න්න හතා අප ඔබතුමාව සුභ උදෑසනක් කියලා පිළිගන්නවා අයිබන් ඔබතුමා මේ එල් ලෝක ත්‍රස්තවාදත් සමඟ ලංකාවේ ඇතිවූ මේ සිදුවීම කොහොමද විග්‍රහ කරන්නේ දෙද දහන අප ඔක්කොම ත්‍රස්තවාද සිද්ධි ගත්තොත්. आස්කු දා ප්‍රහාාර්‍රේल දශස් දහන में වෙච්ච ප්‍රාරය තමයි දරුණුම ප්‍රහාාරය දැංන්මුුත් ආසියාාවේ එච්චර දරුණු ප්‍රහාාරයක් වෙලා නැහැ ැ ඒ ප්‍රහාාරය ඇතිවන්නන්න ගක් හේ තුති බුණා පලවෙෙනින් හේතුව තමයි අන්තවාදය ඒ කාල හිතපු රාජයන් සහ ට ස්සල්ල හිතපු රජයන් ඒ අන්තවාදී ඒ අය හරියට විමර්ශනය කරලා ඒට විරුද්ධව නියම වැඩපිළිවෙලා දත්වෙන ඒකයි ත්‍රස්තවාදය ඇතිව වුණේ තින් බැංමුත් අපේ රට බොහොම දක්ෂ ලෙස ක්‍රියාස්ම කරන්න ඕනේ අන්තවාදයට විරුද්ධව අන්තවාදයට විරුද්ධව ප්‍රියාස්ම කරනත්තං ත්‍රස්තවාදය ඒක සයට සීයක් එක वाලක්න්න බෑ විශේෂයෙන්ම මේ පිළිබඳව අවධාන යොමු කරේ යොමු කිරීමේදී ඔබතුවා ලෝක ත්‍රස්ථවාදය පිළිබඳව සාකච්චා කරනවා. මෙහිදී අප රටතුළ මේ සිදුවී මාලාව ගත්තහම මේ කාරණාවලට යම් ආකාරයකින් ලෝක බලවතුන් සම්බන්ධවීමසා ඔවුන් මේ සම්බන්ධයෙන් අනුගමනය කරන නිහට පිළිවෙත පිළිබඳවත් අවධාන යොමු කළේතුයි. ලංකාවේඒ ප්‍රහාරය එල්ලකරේ ඉස්ලාමික් ටේස් නැතන් I. संංंगධाනය ලකාවේ सමහරය කියना මේ आई කියලා आ කියල संविधනය जोनी ප इसස්लामिक स्टेट කියන නමට मारुखरा මේ संවිධානය ඇති වුණේමද පරදි ඒමද පරදි ඇතිවने वहविස නින हाविස කියන ඒ नया නිසා वहविස मानුව අि आගම් වලट ඒकोला किसीमा मित्र්‍රत्य तिकरරන්න है කලविනිनी නීය वहविසම් පලविनीතිය තමයි अල් वाला वाल बරන්නේ मुस्लिम में ඇ्यක मिත්‍රත්्यය मुस्लिम नෝनाया वाैර ඉති मांगिताने वहහविසම් වගේ ඒ न्याया यह आडියलॉजी ලංකාවට ගැලපවෙන්න है डैंग राජ्य තීරණය ගන් नोंने ඒ ඒ බිසම් වගේ අයිඩියලෝජිස් මේ ඒ නි අය ලංකාවේ ප්‍රචාර කරම සංවිධාන ඒ පුද්ගලයන්ට විරුද්ධව බොහොම දක්ෂලෙස ක්‍රියාත්ම කරන්නඕනේ විශේෂයෙන්ම ඒ වගේ කට්ටය ඒ පොත් ලංකාවට එෙනවන ඒකවාහම නටර කරන්නඕනේ ඒ අයට දැඩුවන් දෙන විදියට නීති පද්ධසියක් හදන්නඕන අපදන් දැ භූමිය ඒවගේම ජනවර්ගය ආගම ජාතිකත්වය දේශ සීමාවන් මූල්ලික කරගෙන තමයි ලෝකයි පුරාම් ත්‍රස්ථවාද සංවිධාන බිහිවෙන්නේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ මේ කාරනත් එක්ක බැලූ හම අපේ රටත් මේ පොදයි. අපදන්නවදැන් අපි රටේ මේ ත්‍රස්ථවාදය පිළිබඳ කතා බහ කරන්නට පෙර අපි අතීතය දෙස බැලුවෝ අපපදන්නවා එක්ද නමසය හඇත්තැයිකඒ වගේම දස් සමසය අසූතුනේ වගේ අසුවට අසුනමය ඉන් පසුව අපදන්ව දෙදස් පහින් ඇතිවූ කාල සීමාවන් තුලද පවාි රටේ . ස්තවාදේ ක්‍රියාත්මක වුණා. එහි උච්චත මවස්ථාවක් විදියට තමයි අපට මේ ලෝක ත්‍රස්තවාදයක් සමඟ මේ පාස්කු ප්‍රහාරයේ මාලාව සිද්ධ කරන්නටඋුණු කාරණත් එක අපට කතාබහ කරන්නට වෙන්නේ ඔබතුමා මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මේ තත්වය කොහොම කින්නේ පර්න ලෝකයේ තියන ප්‍රබල්ලම තර්ජනයක් තමයි ත්‍රස්තවාද එකෑන ඒක හුඟක් රටවල්ලෝල දැනට වි්‍යාප් වෙලා තියෙනවා අපි දකුණු ආසිාව දැක් ගත්තුොත් ඇතනිස්තාානය පටිස්தாානේ බොහොම දර්රුණු ලෙස්සව මත්‍රස්වා ද ඇති වෙලා තියනවා මේ එකක බංගල දේශල තියෙනවා ඉන්දිය ාවත් තියන මාලදිවේෙනෙ තියෙනවා ඉතින් මේත ලංකා වෙත් ඇතිවුුණා නමුත් රතක්වසයෙන් අපේ රතට තමයි බොහොම සුරක්සිත රත්තක් වසයෙන් අපි හැදුව දෙදස් නමේ නැයි මාසිට පස්සෙ ඒ ටිටී සනිධානය ඉනාස් කරාට පස්සේ නමුත් ඊීට පස්සේ ලංකා රජය දා ජාසික ආරක්ෂෂාව පිළිබන්දව බොහෝම හුඟක්තල්පනා කරලා හොඳ බුද්ධි මණඩලයක් හදලා උතුරේ නැගෙනහිර ඒ ්‍රස්සවාදී අයත් හිස ඔුවන් උසවන්න උල ඉඩදුන් නැ නමුත් දස් පහලවේ ජනවාරි මාසන්දලා අප යහපාලන රජයේ ඒ අයගේ නායක ඇන්ත මේ ජාතිකා රක්‍ෂා කියන ද තේරෙන්න්න හැ මොකදමන්ගේ නායකයෝ තක කටි සාකක්ෂා කල්ල තියෙනවා ඒක ඒ ගොලන්ගේ ඩ_ෙන්ගේ එනැහැ ඉතින් ඒ කට්ටේ අවශ්‍ය හදලති බිච්ෂ ක්‍රම ඒවා ඔක්කෝම කඩා කපපල්සල්ල දන්නන්වා එතකොට ත්‍රස්තවාදය ඉතින් ආයෙත් මතුන දෙදස් දාසේ නොවම්බර් මාසය මම මුළු පිපපුුවක්ම සිිලෝන්තුුඩේ පත්චරට ඉට්‍රිකත් දුන්න අයය සවිධානය කැන ස්ලාමික් තේක් සංවිධානය දෙසි අයයි තුන්සිය කතර ප්‍රමාණයක් කට්ටිය දැ ලංකාවේ ්‍රියාත්මක වෙනවා මේ කට්ටේ ප්‍රහරයක් ඉල්ල කරන්න නො මේක එල්ලස් කරාට පස්සෙේ අඳර වැලත්නෑ ඩැන් මේ යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්න කියලා ඉතින් මහිතන්නේ ලංකාවේ නායකයන් මේට සීට සීයක් යහපා මේ කාල හිටපු අය මේටයට ගඩුවන් කරන්න අත්‍යවශ්‍යයි එතකො තව ස්සරහතත්ස්නායකයෝ ජාතික ආරක්ෂාව තියන දේ සමයි පලගෙනුවම බලන්න එක න්න ආර්ථික දියුණුුවක්්‍ර සමාජ සංවිිදියාවත් ඒ මොනව තියන්න බැහැ ජාතික ආරක්ෂාව පිළිබඳව දක්සරිස තිියාත්ම කරේ නැත්ත ඉතින්. මේක ්ල ගෝලිය ප්‍රශ්නයක් හැබැයි ලංකාවේ ඇතුළේ අපි ලංකාව ආරක්ෂා සහිතව ක්‍රියාත්ම කරන්න ඕන්නම් බොහොම දක්ෂ නිලධාරීන් දේශපාලනායකෙන් වසෙන් ක්‍රියාත්ම කරන්නන විතරන් නෙමේ හමුදාවේ පොලිසිය උත්තුසේවෙන් බොහොම දක්ෂ නිලධාරීන් නොල දැන් මේ අවස්ථාව දැක්කොත් බොහොම දක්ෂ නිලධාරීමින් බුදුසේවේ සුරෙස් සලේ මහත්වයා ඉන්නවා ඊ ළංගට තමා ගුන්දරක් මහත්වයාන්. अ कमा से न पब्लिकस जनििए के सर र सेह महत्ने में इिंग माजिताने बहुतම डक्शन लगारी अ में स्थानව ड नेम आए प्रहार ඇතින්න පුूුව පැද ටන්නේ සු හරැති සංවාද මන්ඩ පේස් සමින් අප සග දුරකතනේ රැන්දි ටින්නේ මහචරය රහන් ගුණරත්න මහයිය ඔබතුමාගේ අවසන වශයෙන් දැනකන්නට කැති දැ ොහෝ ලා පොරොත්තුවෙන් සිටනම ප්‍රහරේ පටි පස හිටේ කවදනක ැනන්න පතුමාට ගැ ඉගියක් පිට ල පාතිනට පුළුවන්ම මේ ලොක ්‍ර බගේ අදකී ක් හමා අතනගයන කෝමෝගේ ත්‍රස්තවාර්දීන්ට හම ඒතක සාාකචචා කරා. විතරන්නේ මේ මේක පිළිබඳව අධ්‍යනය කරපු අනිත්ත ඇත්තක සාකච්ා කරයි නිලजाාරිීතක සාකච්ා කරේ අය ගේලිය කියවිලී මමඔක්කම බැලුව ඒක අනුව මට කියන්න පුළුවන් මේ මේ ප්‍රස්වාදී ප්‍රහාරය ඇති වුුණේ ආගමික අන්තවාදය නිසා ආගමික අන්තවාදය තියෙන හැම රටේම ප්‍රස්තවාදී ප්‍රහාර ඇතිවෙලා තියෙනවා ඉතින් මේ සහරාය මේ මහමොල කාරය මහමොල කාරයා කියලා එක ඒක දේවල් හය නවා එහෙමනයා ඒකේ අම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා ඒක යන හබ්වාදය ලංකාවේ ව්‍යාප්තව වුණා ජමාත ඉස්ලාමි ඒ ඥ්‍යාය ව්‍යප්ත වුණ ඉතින් මේ ත්‍රස්වාදේ ඇති වුණේ ඒ බහබ්වාදෙන් හැදිිච්ෂ නැල් තවහිද් ජමත් සංවිධානය සහ ජමාති इसස්ලාමි සංවිධානය මේ විෂ සංවිධානය ඉස්ලාමි ඩ් මෝමන් සංවිධාන වලින් මංගේ සංවිධාන වලේම නායකයන්තත් සාකච්චා කර ඉතින් ඒ අය පිළිගන්නවා ඒ ගුලන්ට වැරදි දේ පුගන්නලා තියෙනවාමීස ඉස්ලාම් කියලා ඉතින් ඩැංන් දංකා රජය බොහොම දක්සලස්ස ක්‍රියාත්ම කරන්න වනේ දාස් දාහතය සහදස් දාාහතේ ඕෝලෙවල් ඉස්ලාම්සිලබස් से කටත් ඒ බහබ්වාදී සහ ජමාති ඉස්ලාමී සංවිධාන වලින් ඒ අයගේ නායකයන්ගේ මත ඒ පොත්වලට දාලා තියනවා ඉපන් අපි මේ අධ්‍යාපනය පැත්තෙන් ආගමික පැත්තෙන් සහ මාධ්‍ය පැත්සිෙන් හදන්නවොන් මේ යුද්ධේ පොලිසියේ අය නැත්තැන් හමුදාාව අයතුවක්කු අරගන ඒ අත්්පිය රල්ලා නැතන් අඩුවුට ර්ගෙන විතරක් කරන්න දැ මේේ බොහොම දක්ෂ ලෙස්ස අපේ අමාත්‍යංශලේ අදාලා අමත්‍යාංශවල කත්ටියය නීති අදධතියක්හදලා ඒ වගේ අන්තවාදය ්‍යාප්ත කරණායට බුරුද්ධ බොහොම දක්ෂ ලෙස්ස ක්‍රියාත්ම කරන්නඕනේ අතඩගුව ඉන්න අයට පුන්ඩුත්තාපනය කරන්න ඕනේ අත් අඩංගුව ඉන්නයට දඩුවන් කරන්නඕනේ මතවාදී අදහස් සාමයට විරුද්ධව ප්‍රකාශ කරන ඇයට විරුද්ධ බොහොම දක්ෂ ලෙස ක්‍රියාත්ම කරන්න එහම ක්‍රියාත්මක කරොත් ආයත් ලස්සන ලංකාවක් හදන්න පුළුවන්. යි අන්තිමට මං කියයන්න කැමති සිංහල මුොස්ලින් ද්‍රවිදධාය සහෝදරයගේ එක පවුලක සහෝදරය වගේ ජීවත්වය වනි එක ආග්‍රමක් ධර්මයක් ජනකොටසටට විරුද්ධව අපි ක්‍රියාත්ම කොරො අපිට කවදාවත් මේ අන්තවාදයට විරුද්ධව තියෙන යුද්ධය ගිනන්න බැහැ ඉතින් මම ඉල්ලීමක් කරනවා ලංකාවේ ඉන්න හැම පුරවැසිී ඇත්තම විශේෂයම මේ අවස්ථාවේදී මුස්ලි මයත් සමඟ බොහොම මිත්‍රස්වෙන් ජීවත්වෙන්න්න මොකද මේක මුස්ලිම් සුළු ප්‍රමාණයක් තමයි අන්තවාදය පත්තක දිිවිල්ලතියෙන්නේ අපි මේ අවස්ථාවේදී බොහොම දක්ෂ ලෙස ඒ තවුහි ජමාති ඉස්ලාමී මද්‍රසායි පල්ලි ඒ සවිධාන වට විරුද්ධවා පි ක්‍රියාත්ම කරයුතුයි නමුත් ඒ මුස්ම්මඇත් සමග බොහො හොඳ මිතරත්වයක් තිබුණොත් විතරයි අපිට එක දක්ෂ ලෙස කරන්න පුළුවන් තබ අවුරුදු සියකට අපි කවදාවත් ඒ වගේ අන්තවාදී අගහස් සංවිධාන ඇතිවෙෙන්ම නැති විදියට பிlanका ve තුले ්‍රත්මர் ක yuf. බොහමස්තුූතියි අප සමග සිංගප්පුරුවයේ සිට ඒ සම්බන්ධුණි මහාචාරය රහන් ගුණරත්න මහතා ඒතුමාගෙන අප විශේෂයෙන් මෙහිදේ සඳහන් කළ යුතුයි, මේ පාස්කු ප්‍රහාරයේ විින්ධතයන් පිළිබඳවසාකච්ඡාකිරීමේදී ඔවන් පෞද්ගලිකවම මුණගැහිලා ඔවුන් සගසාකච්ඡා කරලා ඔවන්ගේ අදහස් ලබාගෙන තමයි ඒතුමා මේ පිළිතුරු අපට ලබාදුනේ අප එයත් මෙහිදේ සඳහන් කළ යුතුයි. අද අපසාකච්ඡා කරන්නේ අදට වසරදධකක් සපිරණ පාස්කු ප්‍රහාරයේ ඇතුලාන්තය පිළිබඳවයි. සරක් සපිරෙන පාස්කු ප්‍රහාරයේ ඇතුලාන්තය ජනාධිපිති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණ දීර් මහතා සමගස්ුභරතිය දැනුම ලබාගම මුදසලකසේ සිතැඟෙ වඩා ලම් දිය ඇලලකසේ සුභානති ඔබ නැවතත්හ सुුභාරති සංවාද මණ්ඩපේ සමගින් මේ සාකච්ඡාවට අප ගෞරවෙන් ආරධනා කළෙ ජනාධිපති, නීති අධ්‍යක්ෂ ජෙනරල් ශ්‍රෂ්ඨාධි කරන නීතිතඥ හරිගුප්ත සේනාදි. හනදර හතාටයි අප ඔබතුමාාව සුබූ දෑසනක් කියලා පිළිගන්නවා ෝදශන අප ඔබතුමා පැමිණේට කලින් කතාාහ කරමින් හිටිය මහාචාරය රහන් ගුණරත්න මහතාත් සමඟ මේ ලෝක ත්‍රස්ථවාදයක්ත් එක්ක අපි රට මේ සිද වූ සිදුවීම පිළිබඳවයි මෙහිදී අප ඔබතුමාගේ අධාන යොමු කරන්නට කැමති දැන් ඔබතුමා මේ විශේෂයම මේ සම්න්ධයෙන් වූ පහස්කු කොමිසම මේ ජනාධිපති කොමිසම වාර්ාව සම්බන්ධයෙන් සාකච්ඡා කළලා හිදී ඔබතුමාලායි හිදී අදහස් ඉදිරිපත් කළලා මේ කාරණත් එෙක්ක බැලූ හම මේ සිදුවීම පිළිබඳ. al බතුමාගේ, අද දවසේ අප බලා පෘත්වින, කොහොමද අවධාनියම්රණයට කැමති. ඇ වම ස්තුතිවන්ත වෙන ශ්‍රී ලංක ගුවන්ණිදිදුලු සංස්ථායි දේශය සේ හරියටම වසර දෙකක් පිරනවා ලේච්ච පාස්කු ප්‍රහාරය සිදවෙලා ඒ සිදුවෙච්ච අදදින මෙවැනි වැඩසලහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සහ එවෙනුවෙන් අපිට ආරාධනය කිරීම සම්බන්ධය. අපි දන්නවා ප්‍රථමයම අපි මේ අවස්ථාවේදී මේ ප්‍රහාරයෙන් ජීවිට දෙසිිය හැත්ත එකක් නැතිවනා. ඒ වගේම විශාල සංඛ්‍යාවක් ආබාධිත දත්ත්වයට බත්ව වනාා. මුලින්ම ඇත්තටම ඒ නැතිවෙච්ච ජීවිතවල. ඒ අගේ වටිනාකම් අපිට කියලා නිම කරන්න බෑ. ඒ අගේ පවුල්වල්ට අපේ ශෝකය. නගාටුව අතිකරු ජනාතිපත්තුමාාවෙනුවේ මුලින්ම පිරිනාාමනව. ඒවාගේම ඒ ආබාදියට ලක්වෙච්ඡාය ඒට අම්මල තාර්තන නැතිවෙච්ච දරුවෝ ඒ අය සම්බන්ධයනොත් අපේ ශෝකය සහයට ඉදිරියේදී සහ දෙනට කර ඇති පුනරුත්තාපන කටයුතු සහස්සී අල්ලම සිදු කරන බවත් මේ අවස්ථාවේදී කියා සිටිනවා. දෙවනුව මම කියන්න ඕන මෙම වැඩසටහනින් පවා මංහිතන්නේ ගුව ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව බලාපොරොත්තු වෙන්නේ මේ සිද්ධියට ලක්වෙච්චේ විින්දිතයන් සහ. ඒ වගේ මේ සම්බන්ධයෙන් බලාගෙන ඉන්න කතෝලික ජනතාව ඇතුළ මුළු ශ්‍රී ංකිික ජනතාවට. මේ මේ අයට සාධාරණයෂ්ඨ කිරීම කොහොමද සිදුවෙන්නේ කියනෙක්. දෙවන කාරණය තමයි මංහිතන විදියට මෙවැනි සිද්ධි නැවත ඇති නොවෙන්න අපි කටයුතු කිරීම එක මාධ්‍ය වලත් මංහිතන් විශසාල කාර්භාරයක් තියනවා. එ එම කාරණයක් බලපාන ඉ අපිහිතන්න ඒ ඔස්සේ අපි අතගතාාකරගෙන යන්න පුළුව. මෙහිති ඔබතුමා විශේෂකාරණයක් මතක් කළ යුතුයි තැන් අපදන්න ඔබතුමා ජනාතිපති අපද නොවතුමාල පත්කරපු මේ කොමිෂන් ර්තාවත් සාකච්ඡාාවෙනවා. එහි වර්මාන තත්වේ කොම ඔබතුමා නීති පතිතුමාට බාරදදිල තිබෙන ඒ සබන්දෙන්ෙනු නීති කටයුතු ඉදිරිපත් කිරීම සඳහා ඒ සබන්දධයෙන් දැනගන්නට කැමතියි. ඕ ඇත්තවශෙන්ම මුලින්ම කියන්න ඕන මෙම පාස්කු ප්‍රහාරය සිදුවෙච්ච දිනේ ඉඳලා. අ දක්වා කාලය තුළ මේක ක්‍රියාත්මක වෙච්චා ආකාරය. අපි දන්නවා මේක සිදුවනේ දෙදස් දාහනමේ අප්‍රේල් මාසේ විසයක්වෙනිද. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් තිබුණ ඒ තේරීම් කාරක සභාවනුත් මේ සිද්ධිය සිදුවීමට හේතු පාදක වූ කරුණු සාකච්ඡා වනා. ඒ වගේ පාර්ලිමේන්තුව තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුුවක් තිබන. ඒ කමිටුවෙනුත් මෙය දර්ක වශයෙන් සාකච්ඡා කරල ඔවන්ගේ නිර්දේශ ලබාදීල තියෙනු. ඒනුත් තැමතුනේ නැහැ. දෙදස් දහනම්මේ සැප්තැම්බර් විසියෙක් වනේදා. හිටපු ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමාාවේසින් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ජනාධිපති කොමිෂන් සභාව. ඒ කොමිෂන් සභාවේ අභියාචනාධි කරන විනිසුරුවරු දෙදෙනෙක් ඇතුළු පුංකලයන් පස්තින එක්කෙන් සමන්විත කණ්ඩා ඇමක් ඔවුන්ගෙන්න් ඉල්ලා සිටියේ ඔුන්ට භාරකරේ මෙම පාස්කු ප්‍රහාරයට සිදුවීමට හේතු සහ, මෙවැනි දෙයක් ඇති කරන්න කටයුතු කලාය කවුද යනාදිය සහ මේකට සම්බන්ධ සියලුම සිද්ධි අනාවරණය කරගන්න කියලා තමයි ඒ ජනාධපති කොමිෂ සභාවට. එ වගේම ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දෙදස් දහ නමේනො ඇම්බර් මාසේ පත්වුණට පස්සේ. මෙම ජනාධිපති කොමිෂ මේ කටයුතු ඉදිරියට ඒ විදිටම කරගෙන යන්න කියලා අතිකරු ජනාධිපතිතුමා උපදෙස් දුන්න. ඒ අනුව ඒ කොමිටිය විසින් කොමිෂන් සභා විසින් අතිරු ජනාධිපති ගෝටා බේරාජ පක්ෂමැතිතුමාට ඒ ජනාධිපති කොමිෂන් වාර්තාව බාරදුන්නා. ඒ බාරදුන්නා පෙබෙරවාලි පලවෙනිද. ඒ බාරදුන්නට පස්සේ එදා ඉඳලා, වෙනකම්ම ඉතාමත් විධමත්ව ක්‍රමවත්ව පියවරෙන් පියවර බොහොම සීරුවෙන් මේ කොමිෂන් සභාවිසින් අනාවරණය කරලා තියෙන කරුණු ඔවුන් විසින්දීල තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම කරගෙන යනෝ. ඒ වගේ මං කියන්න ඕන ඒ ජනාධිපති කොමිෂන් සභාවදීපු වාර්තාව සම්බන්ධයෙන්, කතෝලික සභාව මු ලංකායම නියෝජනය කරන කතෝලික සභාවී ඒ ප්‍රධාන පියතුමල්ලා දහදනෙක් විසින් ඒක පරීක්ෂා කරල බලලා ඒ පියතුමන්ල විසින් කියල තියනවා ඒ වාර්තාවේ කරුණු විශේෂයෙන් පිළිග හැකි එ නිවරදිී ඒවා ක්‍රියාත්මක කළ යුතුයි කියලා එතුට ඒඒ ඒතුමල් ලගෙත් අනුමැත්තිය කාඩිනල් තුමා ඇතුළු මේ වලන්ස්මෙන්ඩ්ඩිස්පියතුමා ඇතුළු ස්පියතු මල්ල සියලු දෙනාවිසින් අස්සං කරලා තියනවා. ඒ අනුව බොහොම සදභාවෙන් ගෝටාබරජ පක්ෂ ජනාධිපත්තුමාගේ උපදේශමර්ත මේ කටයුතු සිද්ුවෙනවා ඒ වගේ මේ ජනාධිපති කොමිෂන් වාර්තාව දුන්නට පස්සේ නැබද මේ කොමිෂන් සබභ වාර්තාාවතය නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කළ යුතු ආකාරයකෝමද කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු නිසා ගෝටාබේ රාජ පක්ෂ ජනාධිපත්තුමා විසින් විශේෂ කැබිනෙට් අමාත්‍ය අනු කමිටුවක් පත් කරා චමල් රාජ පක්ෂ දරුවමත්තුමාගේ ප්‍රජානත්වය යුතුව.ක ග ගැතුව උදේ ගම්ම පිළ ඇමතිතුමා මේ ජොන්සල් ෆනෑඇඩු ඇමතිතුමා ඉට පස්සේ රමේෂ කර ැබිතු ඇතුළු රෝීත පූගල්ලාගම් රෝහිත මේ අභෙකුණවාද නැමතුමා ඇතුළු ඒ ඇමතිවරුන් පස්තෙනෙක්කෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඇමතිකර හයවැනිල එකල ඔවන්ගෙත් නිර්දේශ ලබාදීලා තියෙන. ඒක ලබාදුන්නේ අප්‍රේල් මාසේ පස්වෙනිද. ඒ ඒත්දැ ්‍රාත්මක ේගෙනත්ම පසු සඳහන් කරන්න විශේෂයෙන්ම ස්කන්වෝන ජනාධිපති කොමිෂන් සභා විසින්දීපු ඒ වාර්තාව ඒ ඒ කෞරුත්මහි තන කියවවෙලා බලන්නුවන වාර්තාවක් සමහරු ගොඩක් මේ ගැන කියනවා සමාට වාර්තාව කරුණු කියවන්නේත් නැහැ. එතිින් නමුත් මේක බොහොම පරිස්සමෙන් කරලා තියෙන වාර්තාවක් වගේ පියනො මේක සාධනීය ලක්‍ෂණ ගොඩක් තියෙන කළ යුතු දේවල් සහරේවතියනවා ඒ ආකාරයම කිරීමට අමාරු අප්‍රයෝගිකන වන දේවල් ඉති ඒක විශේෂම කියනේ කොමිෂන් . විසින් නීතිමය කාරණා සම්බන්ධයෙන් එක යන්නේ මේ කාරණයට සම්බන්ධාය මේ කාරණයට වගකීයුතු අය සම්බන්ධයෙන් නඩු පැවරීම කටයුතු සම්බන්ධයෙන් නීතිපතිතුමා වෙත යොමු කරලා තියෙනවා. එයනුව නීතිපතිතුමා ඒ අවශ්‍ය කටයුතු කරමින් වො එතකොට දැන් මදන්නේ ඊය දකි ඇැති නීතිපතිත්තුමාට මේ අපි බාරදුන්නේ ජනාධිපත්තුමාගේ උපදේසානුව වාර්තාව බාරදුන් වහාම පර්ලිමේන්තුවේ සභාගත කරලා තිතුමාට ප්‍රධානවලු ලබාදුන්න. ඊට පසේ සාක්ෂි සටහන්තියන පිටු තිස්හද්දාහක්. ඒ සියල්ල ගරු නීතිපතුමාට ලබාදුන්. ඊට පසේ අපි දන්න මේ නීතිපතිතුමාට වනත් මේක ලබාදුුන් පමණින් එක රෑකින් මේ කරන්න බැහැමොකද හේතුව ස්්‍රීලංකාවේ සාක්ෂි නීතිය ඒ ලෙසිම් අදාළවෙන්න කොමිෂන් සභාවලට. නමුත් නඩුවක් පැවරීමේදී විශේෂෙන් අපාද නඩුවක් පැවරීමදී දැ මේ මේ බෝම්බ ප්‍රහාරය මේ මිලෙච්ච ප්‍රාරයට සම්බන්ධ, අය ඉතාමත් සැලසූම් සහගතවසාමාරවිට ක්‍රියාත්මක වෙලා තියෙන ඒක කාලයක් දෙෙස බලකොට තියන. ති මේ අයට විරුද්ධව නඩු පවරණ කොට මේ ඇගේ නඩු ඔප්පු කිරීමටන සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕන. එමනිසා නීතිපතිතුමා. නීතිජ්ඥවරුන් ප්‍රධාන නීතිඥවරන් නීතිපති පාර්තමේන්තු දේෂ් නීතිතඥවරන් දොස්තනෙක්කෙන් කණ්ඩායමක් පත් කරලා. මුලු මාස දෙකක් තිස්සේ මේක පරීක්ෂා කරල බලලා. ඉතාමත් ක්‍රමවත් කටයුතු කරන බවපයෙනවා දැන් ඒඒ වෙනට අපි දැක්කා මේ අත්තලංගෝට අරගෙන තියෙන මේ ප්‍රධාන අය විශේෂයෙන් බිටි මේ පියවරින් පියවර පටන් අරගෙන තියෙන්නේ දැන් කෑගල්ලේ තමයි ය සිද්ධේ ැන අප්‍රේල් දෙදස් දහන මේ අප්‍රේල් විසේක මේ ප්‍රහාරය වෙන්නට සිදුවෙන්නට කලින් මූලික සිදුවීම වනේ කෑගල්ලේ. එතකොට ඒ කෑගල්ලදී ඒ බුද්දුපිළිම පාකට ප්‍රහාරදීග තියනවා ඊට පස්සේ ක්‍රිස්ටයා පිළි ප්‍රතිමා ඒ හය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියනවා. ති එඒයට විරුද්ධව ඒයේ අධි චෝදනා පට්‍ර ගුණු කලා තියනු ඒවිතරක් නෙවෙයි මේ නඩු ඉතා ඉක්මනින් අහන් අවශ්‍යයි කියලා ත්‍රීපුද්ගල මේ ට්‍රයිලැට් බාය එකක් කියලාිෙන ත්‍රී පුද්ගල විිනිසුරු සභාවක් පිහිටවල එ. ගටම කරගෙන යන්න කියල් තියෙන ඉට පසේ පියවරෙන් පියවර ඒ සම්බන්ධය දෙට පස්සේ අපි දන්න වනාතවිල්ලුවේ බෝ ඒතිය අආවිධ ගබඩාව ඒවා සම්බන්ධයෙන් උත්්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ආන් තක්කුඩි පල්ලිය සිද්ධි ඒ සසිියල්ලම සම්බන්ධෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගන්මින් පවති ඔබ ැන්දේ සිටින්නේ සුභහරතය සංවාද මන්ට පේ සමගින්. ස හරති සංවාහද මන්ඩ පේ සමගක්ව සිටින්නේ අද අප කතා කරන්නේ අදට වසර දෙකක් සපිරෙන පාස්කු ප්‍රහාරයේ ඇතුලාන්තය පිළිබඳවයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අප මුලින් කිව්ව විදිහටම ඔබට මේ අමිහිර අදදැකීම නැවත නැවත මතක් කරන්නට නෙමේ අප මේේදීවල් කතාභා කරන්නේ එයින් ඔබට අප ගමන් කරන්නට අවශ්‍ය වෙන්නේ කොහම දෙ කියන කාරණය මේ සම්බාධයෙන් අප සේලු දෙනාම එකට එකතුවෙල කටයතු කරන්නට අවශ්‍ය වෙන්නේ කොහොමද කියන කාරර්ණයක් තිෙක් මේ විශේෂයේ දිදස් දහනමේ පේ. විසි එක සිදුවීම දවසේදී කොළඹ අගරධගුරු අතවුතුම් මැල්කම් කාදිනල් රංජිත් හෙමි ාණන් විසින් ඒ කළ ප්‍රකාශය අදටත් අප බොහොම් ගෞරවෙන් මෙලෙස මතා කරනවා. මේ වෙලාවෙ පළමුුවෙන්ම මගේ බලවත්ම සෝකය සහ කනගාටුව මේ අපේ ජනතාවට ප්‍රකාශකර සිටිනෝ. දේවස්ථානයට ගිය කණ්ඩායමක සිදුවවෙච්ච මේ අකර තැබ අපට කොහෙත්ම සිි්්‍රාචාරයක් ැලට පිළිගන්න බැහැ. එනිසා අපි ඒ පිළිකුල් සහගතව පෙලා දකිනෝ මේ වෙලාවෙත්. මේවාගේ වැඩකටයුතු කිරීම තුලින්. අයින්සක මිනිසුන්ගේ ජීවිත නැතිකරනයකම හිතුවා ශ්‍රී ලංකාවේ දැන් අවුරුදු දායක විත ස්සල් ඉවර වුණයි කියලා දැන් නවතවරක් මේ ආරම්භ කිරීම ගැන්නි බවසේ විරෝදේ. පිකල්සාහගත හෙලා දැකීම ප්‍රකාශ කරන. මේ පිටිපස්සේ කවුද ඉන්න කියලා අපි දන්නේ හැ ලංකාවේයාගේ වැඩද හෙමනැත්තන් ජාති්‍යන්ත්‍ර සංවිධාන වල වැඩද කියලා අපි දන්නේනෑ මේක ඉතාමත්ම සංවිධානත්මක රස්තවාදී කණ්ඩායමක් විසින් කරන ලද වැඩක් හැටියට අපිට දකින්නට පුළුවන් ම ඉල්ලීමක් කරනවා අපේ ලංකාවාසි ජනතාවගේෙන් කලබලවෙන්න ඇතුව ඉන්න. නීතිය අතර ගන්න එපා නීතිය බාරව ඉන්න ක්ඩයම් වට බාර දෙන්න මේ කාරණාව පිටිපස්සේ ඉන්න කවුද කියලා හොයාගෙන ඒ ඇයට දනුවම් කරන්නට. යතු කරන්න. ඒවගේම මේ වැඩ පිළි වෙල සඳහා දායක වුණු අයටත් මම පනිිවිදියක් දෙන්න ඕන මේවාගේ කැත වැඩ කරන්න එපා. මේවා මනුෂ්‍යම් වසයෙන් අපිට කරන්න පුළුවන් පිළිගතහයැ කාරණාවල් නෙක්. නුන් වෛර කරන්න මනුෂ්‍යත්වයට තු දෙකකවත් ගෞරවයක් නොදෙන් කණ්ඩායමක් කවුරුහරි තමයි මේ දේ කරලති. ඒය ඇත්තරම අප ඒමිනිසු ගැන දුක්ව වෙනවා. ඒමනිසුන්ට විරුද්ධව කිසිම දෙයක් නොකරු. අයින්සක මිනිස්සුන් ඝාතනය කිරීමම් සම්පූර්ණයෙන්ම පිළිගන්නට බැරි මහා අපරාත්. මම ඉල්ලා සිටිනවා රජයෙන් මේ සිදුවවෙච්ච සිදුවීම පිළිබඳව ගැඹුරු පීක්ෂණයක් පොත්වලා යට අදාළ පුද්ගලයන් කෞද කියලා හොයාගෙන. දැම් මේ සමහර චයරූෝලිින් අපට සහර ූුණ. ල් දකිින්ට ලැබෙනවා ඒ කව්ද කියලා හරියටම හොයාගෙන ඒයට උපරිම දඩුවන් ලබාදීම මේ මැරිච්චාය වෙනුවෙන් කරන යුතුකමක් හැටියට මම සලක ඒවාගේම රජය මේ වගේ සවිධාන ශ්‍රී ලංකාව ඇතුළ එපියාත්මක වෙනවාද කිය එක ගැන පරීක්ෂණ පවත්වන්නට ඕනේ ඒවගේ මම විශ්වාස කරනවා රජය මේ බුද්ධි අංස තව ශක්තිමත් කරන්න ට ඕනේ උොද බුද්ධිය අන්සවලින් තමයි මේ දේවල් හොයාගන්න පුළුවන් වෙන්නේ මෙවැනි දේවල් නොවන විදියට රට අරක්ෂා කරන්නට ජනාධිපත්තුමාගම තුමා කටයුතු කරන්න ටෝනේ කියලා මං විශ්වාස කර මේ අවස්ථාවේදී රටක් වසයෙන් අපි එක එක් නනාට ඉරිහර කරන්ඩයන් නැතුව පලිගන්ඩයන් නැතුව අහවලාය අහවලාය කියලා මන් නිගමනවලට න්න යන්න නැතිව ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ අපි හරියට දන්නනැතුව කාටත් චෝදනා කරන්න හොඳන ෑැ ඒවා හරියටම විග්‍රහ කරලා බලලා ඒ අදාලා අංසවලින් කෞද මෙ පිස්සඉන්න කිය ොයාගන්න. ලබ අරද ගරු අතයතු ැල්කම් කාාදිනල් රංජි හිෙමි පානන් එදා දිදස් නම්ම අපප්‍රේල් විසි එක්ව නිතා. ඒ ප්‍රහාරයෙන් පස්සේ ජනතාව අමතල මේ විතීට සඳහන් කලාපදන්න ඕන රටක ගත්තහම ඉන් පසු ඇතිවෙන සිද්ධී ගනාවක් තිබෙනොමේකට ඒතුමා කිව විදිහයට එතුමන් කිව විදිහට එන් අනතුරුව වෙන සිද්ුවීම් ගණනාවක් තිබෙනවා නමුත් ඒ සිද්ුවීමම් සියල්ලම නවතතා දමන්නට එතුන්ගේඒ ප්‍රකාශය හැකිාවක් ලබුණන ැ ඔබතුමා ග සහන්රන ොද ුද පැ ක් . නීති උපදේශකවරාවශ්‍යයෙන් කටයතු කළ ද මේ සිද්ධ දාමත් එක්ක ගත්ත හම අපි අද දවස කොතනද මේ සම්බන්ධයෙන් නැමති සිටින්නේ. මෙමයිදැ ඒ ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක් ඔබර් මතු කරපු. දැම් මේ සිදුවෙන් බලපාපු ප්‍රධාන හේතුවක් තමයි ලංකාව ජාතික ආරක්ෂාව යම් අඩුපාඩු තිබීම අපි දන්නවා දෙදස් පහහිඉදල දෙදස් පාලව දක්වා කාලය තුළ කොරිඩු එල්ට ත්‍රස්තවාද සාම්මුලින්ම මුලල්ටු පාදැමිීමේ දී. ඒ ජාතික ආරක්ෂාවට අදාල බුද්ධියංශ කොහොමද ක්තිමත් කරයේ අය කටයුතු කරේ කෝමද කියලා. නමුත් දෙදස් පහලවේ ඇතිවෙච්ච ඒ දේශපාලන පෙරලීයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යම්කිසි විකෘතිතාවයක් ඇති වුුණ. දේශපාලන පරිසරය තුළ අපි දන්න රට නායකත්වය රටක රජයට ප්‍රධානාය ඒ රටේ වගකීම ඒ විදියට ගත්තාද කියලා සැකයක්තිය නො ැකයක් තියන පමණක්නව ඇතවශෙන්ම ඒ වගකීම ආකාරයට ගත්තෙ නැහැ. ඉතිං ඒ එකට හේතුව තමයි ඒ දේශපාලන පරිසර් විශේෂෙන් ධහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ගෙනාපු. ඒ අම්යම් ලක්ෂණ නිසා මේ දේශපාල දැ විශේෂෙන් දැයික උදාරණයක් වශයෙන් ගන්න වනන් ඒ ධහනම වන අනුකුම ව්‍යවස්ථා සංශෝධනයට පස්සේ ැ ප්‍රධාන විිපක්ෂය විදියට පත්වුණේ සුළු කණ්ඩායමක්කින්න කොටසා. එකොටඒ ප්‍රධාන විපක්ෂි සභානායකවර අවිදියට තුන තවත් මේ සුළූපක්ෂයක නායකේ. එතකොට මේ ප්‍රධාන විපක්ෂයක කාර්ය භාරය කරන්න, හැකියාවක් තිබුණන්නේ රටේ මිනිස්ස වෙනුවෙන් සැබෑ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න තිබුණු අවස්ථාව නැතිවෙලයි දේශපාලන විකෘතියක් ඇතිවුනයිට පස් අපි දන්නවා ඒ දේශපාලනය තුළ විදාායකය සහ ව්‍යස්ථාදායකය අතර ගැටුම් තිබුණා ඇති එම නිසා මේ ජාතික ආරක්ෂාව දුර්වල වනාට පස්සේ එයින් ඇතිවෙච්ච අඩුපාඩුවක් නිසා තමයි මේක ඇතිවුණේ ඒ පැහැදිලි. ඉති එමනිසා හමුත් මේ වෙනකොට ඒ තිබිච්ච අඩුපාඩු සියල්ල මගහරමින් ඒ බුද්ධ්‍යංශ ශක්තිමත් කරලා විශයෙන් ඔබ දන්නවා ජනාධිපති ගෝටාබේ රාජ පක්ෂමඇත්තුමා රක්ෂාව සම්බන්ධ විශේෂඥයක් විදියට ආසියාවමුණේ මුල් ලෝකෙම පිළිගන්නවා. එතුම විශන් ඉතා සීරුවෙන්. මේ වනවිට ආරක්ෂක අංශ සංධානය කරලා ශක්තිමත් කරලා ඒ ජාතික ආරක්ෂාව කියන කාරණයට මූලික තැනදිමින් මේ කටයුතු කරගෙන යනයි. එම නිසා ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර රැගෙනතිවනැති. සුරක්ෂිත ලෙස ජීවත්වීමේ හැක්කියාව ජනතාවට දැතියනවා. ඔපතුමාගෙන අප සඳහන් කිරීමේදේ විශේෂයම රුසියාව ස්විිච්ර් ලන්තේ වගේම කොරියාවවැනි රටවල යුක්ති හාසාමය පිළිබඳව වගේ මෙහි ත්‍රස්තවාදයන් පිළිබඳව ලොක ත්‍රස්ථවාදය පිළිබඳව විශේෂයෙන්ම වර්ඩට් රෙසම් පිළිබඳව සමුළු ගණනාවකට ඔබතුමා සහභාගවෙලහි අදැකින්ම් ලබාගෙන තමයි අප රටේ මේ දේවල් මේදේවල්ට මැදිහත් වෙන්නේ මේ දේවල් එක්ක බැලු හාම ඔබතුමා මේ තත්ත්වේ කොහොමඳ විග්‍රහ කරන්නේ ලෝක ත්‍රස්තවාදයක්ත් එක්කම න මේකත් ඇත්තටම ලක ත්‍රස්තවාදයේ යම් ආකාරයක සම්බන්ධයක් තියන ගොටසක්මකද හේතුව ඉස්ලාම් අන්තවාදය. කියන එක මුළු ලෝකය පුරාම තියනවා. දි ඒ ලෝකය පුරාම තියන මුස්ලිම් අන්තවාදේ යම් සම්බන්ධයක් මේ ශ්‍රී ලංකාව තුළ සිදුවෙච්ච මේටමයට සම්බන්ධයි. එති ඒ සම්බන්ධවීම ඇතුුණේ කොහොමද. ඊට පස්සේ ඒ සම්බන්ධවීම නිසා ශ්‍රී ලංකාවේ මුස්ටලිම් ප්‍රජාවතුළ බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේකට සම්බන්ධවෙලා ති අපේක අනෝන මොකද හේතුව ශ්‍රී ලංකාවතුළඒ සම්ප්‍රදායක මුස්ලිම්වරුන් සහ සිංහල ඒ ජාතියෙන් සියල්ල ඉතා සමගයෙන් ජීවත් වනා අන්‍යෝන්න අවබෝධයෙන්ගක්තුව ජීවත් වනාා. නමුත් මේ මුස්ලිම් ප්‍රජාව තුළ මේ අන්තවාදය ගෙන එන්න වූ ඒ ජාත්‍යන්තර අන්තවාදී එ කණ්ඩායමක් තමයි මේක පටන්ගත්තය. ඔ ඔබතමාට ංචි බාධා කිරීමක් කරනවා අප දුරකතනී මේ මුහොතේදී සම්න්ධ කරගන්නට බලාපපුෘත්තිෙනවා නියෝච්ච පොලිස්පති අජිත රෝහණම හතා විශේෂීීම අද දවසේදී මේ දේව මෙහයන් පැවැත්වෙන දේවස්ථාන වට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳව තැනකන්නට අයිබුවන් සුබෝ දැසනක් කොපතුමාට. ඔ අප බතුමන්ගේ දැනගන්නට කැමති අදවතිදී පැවැත්වන මේේ විශේෂිත වූ දේවම හන් සඳහා අරක්ෂාවල පාදී ලතිබෙන්න්නේ හොමද ඔතමදම් ොලස් මුලස්ථාන විසින් මේ සම්බන්ධෙන් පොලස්පතිතුමා විශේෂ නියෝගයක් නිකුත් කරතිබෙනවා ලංකාවිසි ියළුම ප්‍රාදේශී පොලිස්ථානවෙතේවාගේ ඒ ප්‍රදේශාර දෂ්ට පොිස්සති කාරිවරු ියෝජ්‍ය පොලිස්පතිවර දේශ්්‍ර නියෝජ්‍ය පොිස්පතිවරු වෙත ඒ නියෝගේ සධාන වුනේ දැන් අ යියේ තමයි මේ දේව මෙයන් පැත්තිීමට නමිත බවට වර්තා වුණේ එට පෙර ගිහිල්ලා ඒ අදාළ පල්ලි ඒමන න් දේවාස්ථානවල පූජකතුමාන් පියතුමාන් හමුවෙලා ඒ එන්න බැතිමතුන් පවත්වන ඒ යම්මම්මාකාරයේ ක්‍රියාකාරකම්මල ්‍රමාණියය ගැන විමසල බලල්ලා එන්න බැතිමතුන් ඒ යාඥා කරන්නේන අ ඒ සංක්‍යාව පිළිබඳද විමසල බල්ලා එයාවට පරිසරය ගැන හොල බල්ලා ඊ අදාල් උපරිම ආරක්ෂාවක් තක්සේරු කරලා සලසද කියලා. යනුව අද දිනේදී ලංකා පුරා ඒදේව මෙහන් පැවැත්වෙන හැම ස්ථායකदिීම ඒඋපරිම ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා පොිසිය කටයතුරලති න අශ්‍යාවස්ථාවලදී විශේෂ්කාරිය බලකාඒ සහයක්ත් ඒේ වගේ සමහර ප්‍රදේශයක අශ්‍යම්. ikut vi hamவል t ni lapurno. බොහමස්තුතියි අප සමඟ සම්බන්ධනේ නියෝජ පොලිස්පති අජිත රහණන මහතා අද දවසේදී පැවැැත්වනෙන දව මෙහයන් සඳහල් ලපාදන විශේෂ පොලිස් ආරක්ෂාව සහයේ සම්බන්ධින් ගන්න ූ ආරක්ෂ ක්‍රියාමාර්ග පිළිබඳව ඇතුමා සඳහන් කළේ බොහොමස්තුතතියි අද සුභහරතය සංවාධ ම්ඩ පේට් එකතුීම පිළිබඳව හරිගුප්, රෝහණතීර මහතා ඔබතුමාට අවස්ථාවතිබෙනවා. එති එතකොට ඒ ජාත්‍යන්ත්‍ර ප්‍රස්ථවාදී සංවිධානවලින් ලංකාවට ඇතිවින්න වූ බලපෑම්. තේරුම් අගෙන තියවා. ඒ වගේ ඒ දැන් බලපෑම ඇතිවීම නිසා සුළු කොටසක් අන්තවාදයට යොමුවෙලා තියෙනවා. ඒ අය හඳුනාගැනම් අඳුනාගැනීමම පමණක්නවේ නීතිවිරෝධි කටයුතුල ේදිලලා යෙන න. ඒ අය අත්තඩංගුවට අරගෙන ඒ අවශ්‍ය දඩුවම්දීම පමණක් නෙවෙේ පුනරෘත්තාපනය කිරීම වනටු විශේෂෙන් විශේෂ පණනතත්ගෙනාවයි පුනරුත්තාාපනය සම්බන්ධයෙන්. මේ අත්තඩංගුවට අරගෙන තියෙන ඒ මුස්ලිම් ජාතික ඒ අන්තවාදයට යොමුවෙච්චා අය පුනරුත්තාපනය කිරීම සඳහා විශේෂ පනතක්ගෙනාව. ඒ පනතින් කියන්නේ මේ මේ සි කඳවුරුවල සිටිනාය. ඒ රිමාන්් බන්ධනාගාරවලතියන්නේ ගුලට තාම නඩු අධිචෝදනා පත්‍ර සමහරයට ගොුණු කල්ලත් නෑ නමුත්ත්‍රස්තවාදී ලැක්වීමේ පනතයටතේ රැඳවන්යියෝග මතේ අයඉන්නවා ඒ අය සිරජිවල් වලතියන්නේ නැතුව රිමන්් බන්ධනාාරසිය නැව පුනරුත්තාපන කඳවුරුවලට මේ අය දාලා. මේ අයට අවශ්‍ය අධ්‍යාපනය ඒවාගේ මේ අයව නැවත පුනරුත්තාපනය කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේදයන් සකස් කරලා තියනවා. මේ අනුව තමයි කළ ඇක් විශේෂෙන් මහචාර රොහන් ගුණරස්න මැතිතුමා මං ආගෙන හිට අවසාන අවස්ථාව වූ කියයාා සිටිනවා මේක නැති කරන්න නම් කළ යු. අධ්‍යාපනය ආගමික මේ තත්ත්වයන් ඒ වගේම මාධ්‍ය මේ සියල්ල එකතු වෙලා මේක නවත් අන්ඩුවනකිේ කියපු කාරණය පිළිගන්න විශේෂෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් කියන කොට්ට ඔය අන්තවාදී ඇතිවෙන්න්න අවශ්‍යය මඩ්ඩ සපාසල් සහ ඒ වහබවාදය උගන්නන තත්වය අන්තිබුණ ඒ හඳුන ගෙන තියනෙන කොමිෂන් සභාව විතරක්නේ රජ හඳුනගෙන තියෙනවා. ඉදි මේ අයයි නි්‍යාමණය කරන්න ඕන් විශේෂෙන් ඒ රොහන්ගුනත්ත මැත්තුමාකිවා මේ ඕලෙවල් සිදබස්යකට. ඒකැන අපස සාමාන්‍ය පෙළ විභාගී මේ සිලබස් එකට සූක්ෂම ලෙස මේ වහබ්වාදය ඇතුළත් කරලා තියනවා. ඉති මේවා සියල් අපි දැන් හඳනගෙන තියන්නේ. ඒ අනුව තමයි අමා්‍ය අනුකමිටුව විසින් නිර්දේශයන් හැත්තාටක් මේ වක්‍රියාත්මක කරන්න කියලා පාරදිල තියෙන ම පසුව සාක සංවාධය අවසානයේ සංවාද යන අතරතුරදි කියන්නන්ගේ මොනවාද නිර්දේශයන් කියනෙ එක ඒ හැම. බැත්ක්ම ඕජනය වෙනවා ඇති ඒක නිසා සීරුවෙන් සහ විධමත්ව මෙවැනි සිද්ධි නැවත ඇතිනොවීමට අවශ්‍ය කටයතු කරගෙන යනවා ඔබතුමා සඳහන් කලා විශේෂයම දැන්ග මේ කාරණත් එක්ක බැලුවාමමි මාධ්‍යය හැසිරීම අධ්‍යානය. විදිරිරද මේ ීති ට ුතු සිදධ වෙන්නට අශ්‍යවෙෙන්න්න කියෙන රණත්තෙක්ක ඉතා දෙදස් දහනමේ අප්‍රේල් විසි එක් වනිදාමේ ප්‍රහාරය සම්බන්ධයෙන් අවධහනියොමුකිරීමේදී. අපේ රටේ මාධ්‍යවාගේම ලෝක අවධානතත යොමුණ විදශී මාධ්‍යම මේ පිළිබඳව විද්ධවාර්තා පල කලා නමුත් අප රටතුල විශේෂෙන්ම සඳහන් කළ යුතුයි මාධ්‍ය හැසිරීමම අපට ඉතාමත් සුභවාදීව හිතන්නට පුළුවන් පෞද්ගලික රාජ්‍ය මාධ්‍යමේ දෙක මන්ගේ වගකීම මෙයාකාරයෙන් හරියට එටු කලායි කියලා. යින් ඔබෙක්වන් යකින් රත්ත්‍රී ප්‍රධාන සිංහලපු අත්විකාශ්‍යත් සමගින්. බෝම පිපිරිම්මලින් පුද්ගලින් දෙසිය හද්දෙනෙකු මරුක තුවාලකරුවන් හාරසිය පණහකට අධිකයි. සාමකාමීවන් නැයි ජනපති හා අගමැති ජාතියෙන් ඉල්ලයි. මලේච්ච ප්‍රහාර හෙලා දකින බව පාප්වහන්සේ මෙන්ම ලොක නායකන්ද අවධහරණය කරනවා. ත්වය ස්ෑබැලීමට අගමැති පිපිරිීම් සිදුගස්ථාන වලට පාර්ලිමේන්තුව හදිස්සයේ කැඳවීමට තීරණයක් දිවේන ස්ථාන අටක සිද වූ පිපරීම් වලින් පුද්ගලින් දෙසය හත්තෙනකු ජීවිතක්ෂයට පත් වනා පුද්ගලින් හාරසිය පනහකට වැඩි පිරිසක් තුවල් ලැබවා මෙ වන විට දිවෙන පුරා පොලිස් ඇඳර්නීතිය පනවා තිබෙනවා දැනුම් නතර ඇදරනීතිය ක්‍රියාමක වයි පොලසිය සඳහන් කරන්නේ මෙම සිදුවීම් හමුවේ සාමකාමීව කටයතු කර ලෙස ජනාධපති මෛත්‍රිපාල සිරි සේනමැත්තුමා සහ අග්‍රමමාතයරානිකරසි මහතා ජනතාවගේ අද දෙදහස් දහොන මෙ අප්‍රේල් විසි එක ඉරිදා සිරස්ථල දේවස්ථාන තුමක් සහ සුපිරි හෝට තුනක් ඇතුු ස්ථානන් අටක පිපිරි දෙසිය හතක් මරුට හල්සිී පණහකට තුवाල. සබධ සංකරුවන් තුරක් අතරංගුවට දෙමට සිද්ියද මේ වැදදි සැකරුවන් තුන් දෙන ප්‍රශ්ණ කිරීම සඳහා අත්ත ඩංුවෝට අරො මේ කාරණත් එක්ක බැලු හාම අප දන්න අපි රට මේ යුත්තේ පෙිබන්ධවයි වගේ ඒ කාරනත් එක්ක බැලුහාම දස්සමසේ හැත්තඒවර්ශයේසිහිපත්තිනවා අපටඒ වගේීම එ දස්නමසේ අසු තුුණවර්ශය සසිහිපත්තිනොයි වගේම අසුවට අසු නමයි කාලවකවානු අපට සසිහිපත් කරන්නට වෙන වය වගේම දෙදහස් පහිෙන් ආරම්භවුණු ඒ කාල සීමාවත් අපට මතක් කරන්නට අවශ්‍ය වෙනවා දැඟ අබොහෝතිනා කතාබහ කරනවා මෙහි තමයි විින්දිතයන් සිටින්නේ කියලා නමුත් අප මේ අත්තිීතේෙස ආ අපපසු හරිලා බැලුවොත් ඒ කාල පුරාම විින්දිතයන් සිටිනවා ඕන්ට සාහරණයක් ෂ්ටවිය යුතුයි කියන කාරණය සිහපත් කරන්නට අවශ්‍යය නිද මේේවෙලා අනිවාර්ය මැතටම දැන් මේ වැැනි සිද්ධින් මීට කලනුත් ඇති වෙලා තියෙන මෙවැනි සිද්ධහම දැම්විශෂෙන් මතක ඇති දළදා මාලිකාාවට වෙච්ච සිද්ධිය ශ්‍රීීමහ බෝධීන්වන් සේට වෙච්ච සිද්ධිය. ඒවගේ මු ඔබ කිය පුයි කාලවකවානුවල හැත්තැයි කියය. ඊට පස්සේ අසූතුන ඊට පස්සේ අසූනම්මය ඊට පස්ස දෙදස් පහේදලද දස්මාාලව ඒ මේ කාල පුරාම මේ වගේ දේවල් වුුණා අපි දන්නවා දුම්්‍රියවලට දුම්බ්‍රියවලදැන්දීවල දි සිද වෙච්චේ දුම්්‍රිය බෝම්බ ප්‍රහාරය විශාල ගාන ජීවිතනය වගේම මහබැංකුේ ඒ වගේ විශාල දේවල් වුණා. ඉති ඒ සම්බන්ධයෙන් සමාජය තුළ සාකට්නාවත් තියෙනව තවම මේ අයට ඒ හරි සාානයක් ක්ිෂට වෙල ලැව. එහෙම සාධාරණයක් ස්ත කරන්න මරුුණන් හිතන්න බැෑ මොකද හේතුව තමයි මේ මේ ජීවිතවල වටනාකම අමීලයි මිල කරන්න බැහැ. ඉති කරපු කරන්න පුළන් උපරිම දෙයක් කරන්න ඕොනේ වගේ මේ දැන් පස්කු සිද්ධියෙන් මේ දෙසිය හැත්තෙක් දෙනෙක්මිය ගිය පන්සියක රාසන්න ප්‍රමාණයක් මේ තුවාල ලබ මේ බාාධතා මේ අයගේ වෙච්ච ජීවිතවලට වෙච්ච ඒ හානිියට කොහොමැන් පිලිසකර කළ නොහැකි දේවල් මේ අප්‍රධකාරී ප්‍රතිකාර කරන්න බෑ. ඉ මුත් රජයයක් විදියට අණ්ඩුවක් විදියට ජාතියක් විදියට කළ හැකි උපරිම දේවල් මේ අයට කරන්න ඕන දැන් ඔබ දන්නවා මේ ජනාධිපති කොමිෂන් ගැන කතාාවෙන මේ කොමිෂන් අපි දන්න සීකට වඩා තිබුණ මේම නිකාල් ලියෆි විතරක් කියල බෝවිලාට ස ඒගේ මේ අයට දඩුවන් දුන්නේ නැහැ කියන කාරණය මතු දේ සමර ජනාධපති කොමිෂන් සභා වාර්තා පමණයි මේවා ක්‍රියාත්මක වෙන්න නමුත් මේ බලන්න ම මුධානයක් විරම යතුයි දැන් ගෝටාබේ රජ පක්ෂ නාධිපත්තුමාට ජනාධිපතිවරය විදිට පත්වනාට පස්සේ ඒම එවැනි කොමිෂන් වාර්තා කකිීපයක් ලබාදුන උදාහරයක් කිෙරමන් කැන ඒටIයි ඒ දසි ඒ ස්ටඒ තැම්පත්කරුවන්ගේ මුදල් වංචාකිතිීම සම්බන්න්නේ කොමිෂමක් පත් කර. ඒ කොමිෂන් වර්තාව ලබාදුන්න. ඒක අධ්‍යයනය කරලඇතුම වහම පෙවරන් ඒ නඩු පැවරීමම් පටයුතු කරගෙන න ං ැනම ජනාධිපති කොමිෂන් පත් කරන්නේ ජනාධිපතිතුමාට යම් මතබේධාත්මක කාරණයක් ජාතික වැදගත්කමකින් කාරණයක් සම්බන්ධ කරුණු දැනගන්න උමනාවනාට පස්සේ. ඒ කරුණු දැනගෙන අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න. ඒ මාජන මුදල් භාවිතා කළ මේ ඒවයි ප්‍රෝජනයක් ගන්න ඔොඩෙති ඒක කෙරෙනවා අන්න එක ඉතා වැදගත් විශේෂෙන් පාස්හු කොමිෂන් වාර්තාව පැත්තකට දාන්නේ නැතුව. ඒක බොහොම සීරුවෙන් අධ්‍යනය කරලා. ඒක තියන ජාතික ආරක්ෂාව හා වැදගත්වන්නා වූ බොහොම සංවේදී කාරණ තියෙන ඒ. රහක්්‍ය කාරණනා විදියට තියන්නේ. ඒ රහස්්‍ය කාරණාසිියල්ල ජනධිපත්තුමා පුද්ගලිකම පරක්ෂා කරල බල්ල රක්ෂ මණ්ඩලෙක් සසාකච්චා කල්ල ඒවත් කරු නීතිපත්තුමමාාවති රහසිගතවයොමු කරලලා තියෙනවා. ඉදි ඒති ඒ ඒ වාර්තාවලින් අනාවරණය වෙච්ච කරුණු පාදක කරගෙන. ඒ අවශ්‍ය පුද්ගලයන්ට දඩුවම් කිර සිදු කිරීම කරනවා ඒවගේම දේ දීලදියන නිර්දේශ අරකිවෝ වගේ රොහන් ගුණ රත්න ආචාර්තමාකි වූ වගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ය ප්‍රශ්න ඇති වුණා ඒ අන්තවාදී ගැන්වීම් බෝම සූක්ෂමෝකර ඒව සම්පූර්ණය වෙනස් කරලා තියෙන ඊට පස්සේ ඒ අධ්‍යාපන නමාත්‍යංශයට උපදේස්තවලතින ය හාම අයින් කරලා එවැනි පාසැල්වල ක්‍රියාත්මක වීම ඒවා තනන් කරන්නේ කියලා කාර පියවර අරගෙන තියන වගෙන්මි තව පියවරවල් මෙ නිදේශ හත්තරත් හැත්තාටම ක්‍රියාව කරන. මේ අවස්ථාවවිද්ද අප කොළඹ අගරදගර අතියතු මැල්කම් කාදිනල් රංජිත හිමිපාණන් වහන්සේ විසි සඳහන් කළ යුතුයි විශේෂිත වූ මාතය හමුවක් හැඳවවාත ෙබුණනා ශේෂමින් පස්කු ඉරදින ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම සඳා අප දැන් සවන්දමෝ. කියයාපපුදේ වැරදි විදියට තේරුම් අරන්තයේ නවා. කිසිම දේශපාලන බලවේකයක් ගැනනීමේ ම කිව්. අම කිව මේ ජාත්‍යන්තර වහබ්වාදය කියන. පිළිබඳ අදහස ඇතුවරි. මේක සමාහරවිට මේ වහබ්වාදය කියන එක එක්තරා බලගතු දේශපාලන ලෝකී රටවල් වල අතකොලු බවට පත් වෙලා තියෙනවා වෙන්න පුළුව. දෙවන ලෝකමහා යුද්ධයට පස්සේ තුන්වන ලෝක මහා යුද්ධයක් ඇතිවු නෑ නමුත් ඒෙම උනේ නෑ කියලා. ලෝක සාමෙන්න්තිබුණන නෑ විධ තැන් වල විධ ටවල්ල විධ කාල පරරිච්චේද වලද යුද්ධ ඇතිවුුණ. මේ යුද්ධහංගද දෙවල් ඇතිකරන්න මේ බලගතු මේ රහසිගත සංවිධාන්. මේවා තමාරලාට ආගමීක තැබුරුවකිනුත් එන්නඩ ඉඩතියෙන. නිසා ඒවා හරියට විග්‍රහ කරලා බලාගන්න නැතුව සම්බන්ධ වෙනක මෝඩගම. එනිසයි මමකිව්වේ අපේ ඉස්ලාම් ජාතිකයන්ට අරුණා කරලා ඔබගේ පිරිසින්දු ඉස්ලාමීය පැවැ ආරක්ෂා කරගෙන, අනිත් ආගමිකයන් සමග සහෝදරත්වයෙන් වෙලිලා කටයුතු කරන්න කියලා. ම ඉල්ලා සිටන අපේ ආගමික නායකත්වෙන් අපි ජාතීන්සා ආගමිකයන් අතර අලුදු ඒගෙන යන විශ්වාස. නැවත ඇති කිරීමට අපි කටයුතු කරම්. ඒ මේ රටේ ආර්ථීක ප්‍රගතියටත් සමාජය ප්‍රගතියටත් වැදත්වේ. ඒම නැතුව අපි වවැන්ඩායම් කණ්ඩයම් වලට බෙදලා අපි අපේ අන්‍යතාවේ විතරක් ඉස්මතු කරලා පෙන්න්නන. තමන්ට පමණක් සීමවෙච්ච සංසෘතියක් සභ්‍යත්වයක් ඇතුලේ හිරවෙනක රට දියුණු කිරීම ලොක බාදාව. එකත් අපි තේරුම් ගන්නට නෙනි ආගමක නායකත් වෙනුත් පම ඉල්ලා සිටින්නේ ති එකතුවෙලා අපේ ප්‍රශ්න විසඳගෙන ට ඉදිරියට යන වැඩපිළි වෙලකට අපි අත දෙමුකින. ලම රදගු අතයතු මල්කම් කාදින රංජි ෙමි පානන් පසුගේද පැවැති විශේෂ මාධ්‍ය සාකච්චාවකදී සඳහන් කළ කොහොම දාප ඉදිරියට කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණයත් සම්බන්ධය. හරිගුප රෝහදේ මැති මාද ඔබතුම කොලබානන්ද විද්‍යාලෙන් අධ්‍යාපනය හදර කොම විශ්ව විද්‍යාලයේ ීති පේටේ විිෂ් මාර්ධයක් ඇතුව තමයි නීතිය පි බඳවා හදාර ශේෂ්ාධ කරන නීති්‍ය යක දට පත් වෙන්නේ දැන් මේ කාරණනත් එක් බැලුහම ඔබතුමාගේ අධ්‍යාපන පසු . දශය සම්බන්ධතයි වගේ දේශපාලන කාරණත් එක් බැලුහම අප එහමනං අද තවසේදී කතාභ කරන්නට හිටගන්නට අවශ්‍ය වෙන්නේ කොතෙනද. මෙහෙමයි. මුලිම්ම නීතිය සම්බන්ධයෙන් කටා කිරීමේදී අපේ යම්යම් පනත්තියනො සංශෝධනය කරන්න. ඉතින් ඒ පනත් සංශෝධනය කරන්න අවශ්‍ය නිර්දේශ, ලබාදීල තියනවා. ඒවාගේම ඒවා අධිකරණය අමාත්‍යංශය හරහා ආරක්ෂකමාත්‍යංශරහා ක්‍රියාත්මක කළයුත්තිය විශේෂෙන් ත්‍රස්තවාදය සහන්තවාදය සම්බන්ධයෙන් තියෙන නීතිරීති. දෙවනකාරණය තමයි නීතිපති දෙපාර්තමේන්තුව තුළ මේ ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් ස්වාබල්ලා ඒ නඩු කටයුතු කරගන ය අවශ්‍ය විශේෂ ඒකයක් පිහිටවන්න කෙල යෝජනා කරල තියෙනවා. ඒ කළ යුතුයි. ඒ වගේම මේ අන්තවාදී හා ශ්‍රස්ථවාදී සංවිධානවල ක්‍රියාත්මකවීම නිසා පවත්බන්න වූ නඩු විභාග. ඒ නඩු ක්‍රමවත්ව සහ වේගවත්ව කඩිනමින් කළයුතු හින්ද විශේෂ අධිකරණ පීටවන්න කියලා යෝජනා කරල තියෙන. ඒ කළ යුතුයි මේවැනි ක්‍රියාාව වලක්වන්න. ඒ යනාදී නීතිය සම්බන්ධයෙන් බොහෝ ඉදිරිගාමී පියවරවල් යෝජනා කළ තියෙන ඒ දැනටමත් ක්‍රියාත්මක වෙමින් යනවා.ඉතින් එම නිසා එක පැත්තකින් ජාතිකා ආරක්ෂාවට අවශ්‍ය බුද්ධි සේවය. ඒ වගේම පොලිසිය ඒ වගේ ත්‍රිවිධ හමුදාව. මේ අය සූදානන් කරන්න ඕන මේ තොරතුරු ලබාගෙන මේ පියවරවල් එකක් නෙවෙේ ඉදිරි පියවර දහය මොකද්ද කියන එක බලන්නසා පසුපියවර දහය මොකද කිය බණය කැන්නේ කලින් මේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගත්ත පියවරවල් මොනොවද. ඊට පස්සේ ඉදිරියේද ගත යුතු ඊළඟ පියවර නෙමේ. පිවරවල් දහයක් ඉස්සරාට හි තල සැලසුම් කරන්නළ ඒ සැලසුම් එක්ක ආරක්ෂාවයි නීතික්‍රමයයි දෙක එකට සම්බන්ධ කරලා මේ අතර සම්බන්ධී ඒ සියලු ම ඇත නතර සම්බන්ධී කරණයක් ඇති කරමින් කටයුතු කරන්නේ දින දැනට ක්‍රියත්මක කරගෙන යනුවේ කටයුතු කරගෙන ඔව ඒවිතයට තමයි ජනාධපති ගොට ප රජ පක්ෂ ැතිතුමත් සඳහන් කළේ මේ සම්බදධය ඉදිරියේ දී අප පොහොද රටක්විදිහ, ඒ සබන්ධයෙන් ක්‍රා කරණන්නට අවශ්‍යයක විල්්න ීන කාරණය පිළිබඳව පසුගේද, පැවැති ගම සමඟ පිළිසඳදර වැඩසට හන දියේතුමා මේ පව ප්‍රකාශ කලා. ම දැක්ක සමහර දේශපාලන අය මේකෙන් ප්‍රෝජන ගණ්ඩ හදනවා මේක අපේ පිටිින්දාල. දැ මේ සිද්ධිය සිද්ධ වනේ දෙදස් දහනම අපප්‍රේල් මාසේ විසිය එක්ව නිද. ඇතොත් අපිනෙවෙයි බලය හිටියම්වගේම අපේ ආණඩුවක් තිබුණ නෑ. පස්සේ මේ අවුද්ධය පෙබරාරි පලුවින්ද තමයි මටම කොම වාර්තා බලදුන්නේ වාර්තාව දිහා බැලුවම කොමිසන් සභාව විධවස්ථාවන්නේදී. කාටද මේක වගකීම දියයුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියෙන අවසාන. දී කියනවා. දෙදස් පහළවේ සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුකත්වයක් ලබා නොදෙන ලදි. ඉට පස කියේනවා අකාර්යක්ෂුම රජය. දෙදස් ධානමේ අප්‍රිල් විසෙක් වන දින සිදුව සිදුවීම් සඳහා ප්‍රධානදායක සරධකයක් විය. මෙම කේදවාචයකට ජනාතිිපත් සිරිසයන් ස ග්‍රාමත්ත්‍යවරයා. නොව රජය වග කියයුතුේ. රජය. දැම් මේ රජේම හිටපු අය දැන්ගවිල්ල කතා කරන්නේ රජ හිටිය නෑවාගේ. මහින්ද රාජපක්ෂ ජනාධිපත්තුමාගේ කාලේ අපි මූලිකම. ප්‍රමුකත්ය දුන්නන්නේ ජාතික ආරක්ෂාවට. කොමිසම මේ වාර්තාවෙන් පැහැදිලි වෙනවා. ඒ යෙදුුණු ආරක්ෂික වැඩපිළි වෙල දිගටටම ගෙනගිය නැති නිසා තමයි මෙවැනි තත්ත්යක් කාවේ. මේ කොමිසම් පත්කරේ මනෙවී අපිහිටපු ජනාධිපත්තුමා යි රජය මේක. සමහරය පිහිටපු ජනාධිපත්තුමාට මේක පටවලා බේරෙන්ට හදනවා. මේක පැහැදිලියෝොම කියවෙනවා. එදා එතුමාටත් ඒ රජයෙන් තුමාගේ බලතලහක්කර. එැබයි දැන් එය නිශ්බ්දව ඉන්නවා. දමිල අන්තවාදී බෙදුම්වාදී ත්‍රස්තවාදයටවත්. ඉශ්ලාම ආගමික අන්තවාදයටත් විසෝස් වන්නට කිසිම අයුරුක ඉඩතියන්නෑ අපි ඒ ගතයුතු පියවර ගැනීමට අපේ රජය වගකීමෙන් කටයුතු කරන. ජ ක කමෙන් ටුතු කරනවා හරිගුප් රෝහ දර මතිත්තුම ඔබතමට විනාදික කාලයක්ත්ති නවා ම නදපත්තුමයි තමත් පැදිල සඳහන් කරර උනේම කක්ද කරන්නම කක්ද කෙනේ එක ඒවගේ මං කියන්න ඕන මේ අවස්ථාවේදී මේ දෙදස්ථානම මේ සිද්ධිය ඇතිවූ අවස්ථාවේ දල මේ දක්වා මේ කතෝලික ජනතාව කාර්ටයුතු කරපුවා කාඩය විශේෂයෙන් කාල් මැල්කම් කාඩිනල් පියතුමා විසින් කාඩියල්තුමා වින් ඒ දීපු නනායකත්වය. ි පියවරුන් විසිදීපු නායකත්වේ. ඒ නායකත්වේ නිසා තමයි මේ ආගමික සාජීවනයක් ඇතිවේමින් මීට වඩා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න තිබුණා. එය සමනය කරමින්, අක්‍රියාත්මක වෙන් හැකිවේ ඩිනල් තුමා ඇතුළ ඒ කතෝලික පූජකෝරුන් පමණක් නෙවෙයි බෞද්ධ මේ නායක හාමුදුරුවන් ඒ ස්කියලු දෙනා එකට කටයුතු කරපුුණ නිසා ඒ වගේම කියන්න ඕනේ මුස්ලිම් මෞලවී තුමන්ල සමාර. ඒ අය මේ අස්ථාවවිතා බුද්ධිමත්තු කටයුතු කරා මේ සියල්ලන්ටම ප්‍රනාාමය පෙරිනමනො ඒ වගේ අපි ආයාචනා කරනෝ කාඩිනල් තුමා ඇතුළු ඒ කතෝලික මේ පියවරුන්ගේ ජනතාවගෙන් සහ මුස්ලිම් ඒයාගමික නායක ඇන්ගෙන්. මේ රජය විසින් ජනාධිපත්තුමා විසින් මේ ඉදිරියට කරගෙන යන මේ පාස්කු ප්‍රාරය සම්බන්ධ ඒ සියලුම දවල්වලට සයෝගය ලබා දෙන්න සංසුන්ව ඉන්න මේ විධිමත්ව මේ කරන බව. ඒමත් කියක මමාග මින් පවසන වෙන් පස. අදප සුභහරති සංවාද මන්ඩ පෙන් අවදහනියමු කරේ අදට වසර දෙකක් සපිරනෙන පස්කු ප්‍රහාරයේ ඇතු න්තේ පිළිබඳවයි මේසාකචචාවට එකතුන ජනාතිපති නීති අධ්‍යක්ෂ නර ශ්‍රේෂ්ඨාධි කරන නිුරු ඒ වගේ ී ඥ හරි ුප් ෝහ ීර මහතායි ොම තුති ඔබතුමාට අද සු හරතති සංවාද මන්් ේ එක්වීම පිළිබදව. ෝම ද . අ ු හර ස ක් . නායක්කාර අද සමාජමාධ්‍යම මෙහම ලබා දුන්නා ජගත් නවරත්න නිෂ්පාදනය කළා පවිත්‍රකේෂණී නානායක්කාර මම සුජාතා කරුණාරත්න අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහ පද්දවසක් දු ලබාගම දැසලකසේ සිතැඟ වඩාලාම से सुधार सुधार धन्यवाद